හබුතලේ නගරාසන්නේ පිහිටි මෙම හෝටලයට ඊයේ රාත්‍රියේ පුද්ගලින් 5 දිනකු පැමිණ තිබුණා. එම අවස්ථාවේ එහි හිමිකරු සහ සේවකයෙකු රෝපණය නරඹමින් සිට ඇති අතර එලෙස පැමිණි පුද්ගලින් මත්පැන් පානය කිරීම සඳහා අවශ්‍ය බවට පවසා තිබෙනවා. පසුව එක් අයෙකු තමන් සතුව තිබූ අවියකින් ඔවුන් දෙදෙනා දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණා. එහිදී අදාළ සේවකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත් වුණේ දෙවුන්දර කීරවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී හෝටල් හිමිකරුට දතුවල සිදුව තිබූ අතර ඔහුද මාතර උඩකොට්ටේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව අනාවරණ වුණා. පිස්තෝල ගිනියාවකින් වෙඩි තැබිලා තිබෙන බව තමයි අනාවරණය වෙන්නේ. මේ ස්ථානයේ හිස් උඩකොපු 22ක් පමණ තිබෙනවා. 2005 වර්ෂයේ 4 මාසයේ 23 වෙනිදා ගන්දර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී දෙපිරිසක් අතර ඇතිවෙච්ච ආරවුලක් හේතුවෙන් 4 මාසයේ 24 වෙනිදා තමයි වයස අවුරුදු 19ක පුද්ගලයෙක් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය වෙන්නේ. ඒ අවස්ථාවේ මෙම මියගිය පුද්ගලයා මේ ස්ථානයේ ඉඳලා තිනවා. ඔහුටත් යම් ශාකාරික පහර දීමක් සිදුවලා තියෙනවා. ඔහුගේ සාක්ෂි ලබා දීම තමයි ගරු අධිකරණයේ සිදුවලා තියෙන්නේ. මේ සාක්ෂි ලබා දීම නිසා මේ නඩුවට අදාළව සිටි චුදිතයන්ගෙන් 4 දෙනෙකු සිර දඬුවම් නියම කිරීමට සාක්ෂි මත ගරු අධිකරණයේ විසින් නියෝග කළා තියෙනවා. මේ සම්බන්ධව මේ අනිත් පාර්ශවයේ යම්කිසි ආකාරයක මොහුට තර්ජනයක් එල්ල කරමින් යම්කිසි පිළිගැනීමේ අරමුණින් කටයුතු කරන බවට ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක පරීක්ෂණයක් පවත්ලා අධිකාරිය විසින් පොලිසියට උපදෙස් ලබා දෙලා තියෙනවා. මොහුට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න කියලා ඔහු ඉල්ලීම කරලා තිබුණේ ගන්දර පොලිස් වසමේදී ඔහුට ආරක්ෂාව ලබා දෙන්න කියන කාරණය. වෙනත් ප්‍රදේශවලදී ඔහුට ආරක්ෂාව අවශ්‍යයි කියන කාරණයක් ඔහු දැනුම් දීලා තිබුණේ නැහැ. ඔහුගේ පදිංචි නිවසට යන අවස්ථාවලදී ඒ දැනුම් දීම අනුව ඔහුට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබා දීමක් කරනවා. අපරාධයේ සිදු කළ පුද්ගලයා එහිදී වෙඩි ප්‍රහාර 22ක් මියගිය පුද්ගලයා දෙසට එල්ල කර ඇති අතර ඉන් 3ක් ඔහුට වැදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඒ අනුව අදාළ වෙඩික්කරු මිලිමීටර 9 වර්ගයේ අවියකට පතුරන් ගැබ කිහිපයක් යොදා හෝ MP5 අවියක් හෝ මිනියුෂි වර්ගයේ අවියක් භාවිත කර අදාළ වෙඩි තැබීම සිදු කර ඇති බවටයි සැකමතුව තිබෙන්නේ. කෙසේ වෙතත් ඊයේ සිදු කළ අදාළ වෙඩි තැබීම කවුරුන් විසින් මෙහෙයුවේද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර කිසියම් පුද්ගලයෙකු ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත ඒ සිදු කර ඇති බවට තොරතුරු ලැබේ තිබෙනවා.